This is Other Than Enough, and you are watching Midday News. අයිබෝවන් ඔබෙක් වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අදතරන 24/7 දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. තෙල් ගැටළු විසඳීමට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය. ගාමිණී සෙනරත් ඇතුළු තිදෙන ලබන 21 දක්වා යලි රිමා. හිටපු ජනපතිට යලි ආණ්ඩුව පිහිටුවීමේ නීතිමය හැකියාවක් නැහැ. රාජ්‍යමති ඩිලාන් කියයි. අපරාධ මැඩලීමේ අරමුණින් සිම්බාබ්වේ රාජ්‍ය මාධ්‍ය ආයතනය හමුදා භාරයට. පසුගියත ඇතිවූ පෙට්‍රල් අර්බුදය පිළිබඳව සෙවීමට තාක්ෂණික නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව 2017 ජූලි 29 දින අත්සන් කරන ලද සහන ගිවිසුමේ විධිවිධාන පරිදි එදින සිට දින 180ක් ඇතුළත ගිවිසුමේ සඳහන් පූර්ණ කොන්දේසි අදාළ පාර්ශ්වයන් විසින් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඊට අදාළ කටයුතු මේ වෙන විටත් සිදු කෙරෙන අතර ගිවිසුමේ වගන්ති අනුව අදාළ ආයතන විසින් සිය ආයෝජන වටිනාකම ශ්‍රී ලංකාවේ රජයේ වෙත ගෙවිය යුතු වෙනවා. ඒ අනුව ඇපතැම් පැත්තුවක් වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5ක් දැනටමත් විශේෂ ගිණුමක පත් කර ඇති අතර ගිවිසුම ක්‍රියාත්මක වන විට එම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මාරු කළ යුතු වෙනවා. ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනේදී ගෙවනු ලබන මුදල වැඩි කිරීමටත් එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇපතැම් පැත්තුව අඩු කර ඉතිරි ආයෝජන වටිනාකමෙන් 30%ක් එක් වාරිකයකින් ගෙවීමටත් මාසයක් ඇතුළත ආයෝජන වටිනාකමෙන් 10%ක් වාරික දෙකකින් ගෙවීමටත් ඉතිරි 60% මාස 6ක් ඇතුළත වාරික 3කින් ගෙවීමටත් හැකිවන පරිදි සහන ගිවිසුම සංශෝධනය කිරීමටත් අතිරේක ගිවිසුමක් අත්සන් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඊ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. ඇමති මණ්ඩලය එය අනුමත කළා. පසුගිය සති දෙකේ රට තුළ පැවති පෙට්‍රල් හිගයට හේතු වූ කරුණු පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ සභාපතිත්වයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මෙම හදිසි පෙට්‍රල් හිගය ඇතිවීමට මූලික හේතු වී ඇත්තේ ඛනිජ තෙල් තොග කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පවතින දුර්වලතා බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීමට නිශ්චිතවම වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමට ඒ සම්බන්ධ තාක්ෂණික දැනුමක් සහිත නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමටත් අනාගතයේදී මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීමට හා නවීන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීමටද නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව එම වාර්තාවේ සඳහන් නිර්දේශ පරිදි ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණා. මෙවර අයවැය රැකියා බිහිකරන අයවැයක් බව අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දකුණු ආසියානු ඇඟලුම් සහ රෙදිපිලි සැපියුම්කරුවන්ගේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරු වේක්වෙමින් අක්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මංගල සමරීර ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය රැකියා බිහිකරන අයවැය. ඒත් ගිය අවුරුදු 10 අපනයන කර්මාන්ත දිහා බැලුවේ නැහැ. අපනයන කර්මාන්ත නැත්තම් අපිට දියුණු වෙන්න බෑ. ගිය අවුරුදු 10 අපනයන කර්මාන්ත ඇති වුණේ නැහැ. අපි පාරවල් හැදුවා, පාලම් හැදුවා, මේකකින්වත් ස්ථිර රැකියා බිහි වුණේ නැහැ. එක්ස්පෝර්ට් වෙන්චර්ස්, කම්පිටිටිව් වෙන්චර්ස් යන්නේ ඒ කාරණේ තමයි අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ.
දැනට ආයෝජකයන් දිරිගැන්වීමට අලුත් දේශීය ආදායම් පනතින් අපි සහන දීලා තියෙනවා. තමන් ව්‍යාපාර ආරම්භ කරොත් තමන්ගේ ආයෝජන වාගේ 100%ක සහනයක් අපි ලබලා දෙය තියෙනවා. ඒයි බලාපොරොත්තු වෙනනම් ඒක අවුරුදු දෙකයි තියෙන්නේ සහනේ. දැන් ඒ ආයෝජනය කරාම අනාගතේ රැකියා ලැබෙයි කියලා. තරඟකාරීත්වයට තමයි අපි ඊළඟට උදව් කරන්නේ. ඒ සඳහා වෙනම මුදල් ලබලා දෙන්න සංවර්ධන බැංකුව ඇති කළා. අපේ ආයෝජකයන්ටත් ලෝක වෙළඳ පොළට යන්න ඒ වගේම විදේශ අපනයන කර්මාන්ත සේවා ලංකාවට ගේන්න. අපිට තියෙන්නේ මේ වෙළඳ ගිවිසුම් එක්ක විශාල වෙළඳ පොලක් ලබලා දෙන්න. හතරවෙනි එක තියෙන්නේ ඒවට ඌමනා පුහුණු ශ්‍රමය ලබලා දෙන්න. අන්තිමට අපිට තියෙන ව්‍යාපාර කර්මාන්ත හෝටල් සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ඒකයි අපි විශේෂයෙන්ම මේ බදු සහන දාලා තියෙන්නේ. ප්‍රාණ්ඩුවක් හැටියට මේ පියවර සියල්ලම ගන්න මේ රට අලුත් ව්‍යාපාර ගේන්න තියෙන ව්‍යාපාර දියුණු කළා මේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබා දෙන්න කියලා මම කියන්න කැමතියි. රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 21 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. පසුගිය රජයේ සමයේ රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් විසින් ඉදිකරන ලද කොළඹිටියේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් හම්බන්තොට වෙනත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවීමෙන් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඊට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියේ නියෝග කළේ සැකකරුවන් තිදෙනා ලබන 21 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේ අතර තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිතයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා වැලිසර නාවික හමුදා රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා. 2008 වසරේදී වැල්ලවත්ත ප්‍රදේශයේදී සුදු වෑන් භාවිත කරමින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිතයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් මේ මාස 29 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. අදාළ නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර යම් සැකකරුවෙකු රජයේ පාලනය යටතේ පවතින රෝහලක නොසිට නාවික හමුදා රෝහල වෙනි රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම බන්ධනාකාර පනතට පටහැනි ක්‍රියාවක් බවයි. කොළඹ අධිකරණ වෛද්‍යවරයාගෙන් කැඳ වූ වෛද්‍ය වාර්තා අනුව සැකකාර ඩී.කේ.පී. දසනායක මහතාට වැලිසර නාවික හමුදා රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බව අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පෙනී යන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි ආණ්ඩුවක් පිහිටවීමට නීතිමය බලයක් නොමැති බව රාජමාත්‍ය ඩිලන් පෙරේරා මහතා පවසනවා. බදුල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අනුරාධපුරය කියලා කෑ ගහලා කියලා හරියන්නේ නැහැ. ආයේ හදවන මහින්ද මහත්තයා ආණ්ඩුවක් කියලා. මහින්ද මහත්තයා ආණ්ඩුව හදන්න බෑ. එතුමා නිල බැරි හින්දා කියන්න ඕනේ. අපි ආණ්ඩුවක් හදනවා පව්. මහින්ද මහත්තයාගේ ආශිර්වාදය ඇතිව කෙනෙක් දාගෙන. අපි කියන්නේ එකට යමු. හැබැයි මහින්ද මහත්තයාත් කැමති, මෛත්‍රීපාල මහත්තයාත් කැමති, චන්ද්‍රිකා නෝනාත් කැමති. කෙනෙක් නඩේ ගුරා හැටියට තියාගෙන යන්. කවුද දන්නේ ඊළඟ පාර නඩේ ගුරා නිමල් සිරිපාල වෙන්න පුළුවන්. එහෙම නැතුව කළුතර පැත්තේ ඉන්න හතර ගල් ගහපු එකෙක් මෙහෙට ගෙනල්ලා උස තමයි. උස උනාට උඩ අධ්‍යාපනෙත් නැහැ, මෙලෝදයක් නැහැ මෙහෙට ගෙනල්ලා. ආ මෙන්න කියලා උස්සටින් තියාගෙන වල්ගම 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 කියගෙන වැඩක් නැහැ. වල්මත් වෙනවා. ඡන්දේ ඉවරලා බලනකොට වල්ගමත් නැහැ, වෙල්ගමත් නැහැ. මහමුතුමා ගාමර මහමුතුමා කියනවා උඹලා වැඩ කරේ වෙල්ගම ඉල්ලපන් වෙල්ගමගෙන්. මම කියනවා ඵලයන් වෙල්ගම පස්සේ. ඡන්දේ ගහලා මහින්ද මාත්‍යාගේ පින්තූරේ නම් ගියයි කියලා උන්ට වෙල්ගම හොයාගන්නත් නැහැ. මහමුතුමා වැඩක් ගන්න විදිහකුත් නැහැ. ඩිලාන් පෙරරගේ පාර හම්බෙන්නෙත් නැහැ.
නිමල් එමුතුමාගෙන් බස් එක හම්බෙන්නේ නැහැ. දැන් UNP කාර්යෝ කියනවානේ මේ දවස්වල තොපි වලිගේ වලිගේට බෑ අපිට ඩිමාන්ඩ් දාන්න. උන් දන්නේ නැහැ ජනාධිපති මෛත්‍රී පාලසිරිසේ. වලිගේ තියෙන අය උන් දන්නේ නැහැ. වලිගේ නැති බල්ලා ඌට හරියට බුරන්නවත් බෑනේ. හු හු ගාලා බුරන්නේ. වලිගේ තියෙනවා නම් කැම ටිකක් දුන්නා වලිගේ වනවන හ්ක් ලස්සනට කතා කරනවා. හරකගේ වලිගේ පැත්තේ ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් අපි UNP කාර්යෝ කියනවා වලිගේ නැත්තම් සතා වැඩක් නැහැ හොම්බ විතරයි. එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑම වැඩක් පාට දාන්නවොත් හොම්බ පොඩි වෙන්න තමයි දෙන්නේ. මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් හිමිවී නොමැති බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට සිටිනබලුව ප්‍රදේශයේ පැවති ජනහමුකරයක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අයවැය වෙනකම් බලාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිතිකම් අරන් ඉන්නයි ගෝලියෝ ටිකක් බලාගෙන හිටියා. දැන් පුළුවක් ප්‍රාදේශීය සභා ඡන්ද එනවා. අයවැයෙන් සහන ගොඩක් ලැබෙනවා. ඒ සහන ටික අරන් අපි ගමට යනවා. ගමට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා කණ්ඩායම් පරදලා මිදිරනවා. අනේ රවි කරුණානායක මහත්තයගේ ආයවැය වෙලාවේ අඳුම ගානේ අපි නිින්ද ගියා. මංගල මහත්තයගේ ආයවැය වෙලාවේ නිින්දිනු ගැස්සිලා හැමුවා. පටන් ගත්ත වෙලාවේ ඉඳන් බදු ගහනවා බදු ගහනවා බදු ගහනවා. කාර් එක ස්ටාර්ට් කරත් බදු, එන්ජිම නැවතුවත් බදු, පෙට්‍රල් ගැහුවත් බදු, සෙඩ් එකට ගියත් බදු, බෑන් බෝඩ් එක ගිහිල්ලා දැම්මත් බදු, ගැහුවත් බදු, නාය ගැහුවත් බදු, නාය ගත්තත් බදු. මරු ප්‍රතිපත්තිය. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ හරි ජොලි පොරවල් ඉන්නේ. දැන් ගම්මල කොල්ල කෙල්ලන්ට කියන්නේ මොකද්ද? සිසිල් බීම බොන්න එපා, පැණි බීම බොන්න එපා, දිය වැඩියා. එහෙනම් හවසට බියර් එකක් ගහලා පාඩුවේ ඉඳපල්ලා කියලා. මරු බදු ප්‍රතිපත්තිය. අයවැය මෙලෝ සහනයක් නැහැ. වාහනවල ගාන එකට දෙකයි. කෝටි ගණන් වලින් වැඩි කරුවා. ඒකට මොකද්ද කියන්නේ? රටේ අනවශ්‍ය මිනිස්සු වාහන ගන්නවා. ඒත් අපේ ගමේ තරුණෙක් වාහනයක් ගත්තොත් මේ ආණ්ඩුවේ ප්‍රශ්නේ තියෙන්නේ. රටේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය. 2018 වර්ෂය සඳහා වූ අයවැය දෙවන වර කියවීමේ පස්වැනි දිනේ අදයි. අද අයවැය විවාදය ආරම්භ කළේ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු අනුශංක රත්නායක. ඔව්, අදත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා පෙරවරු 9:30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අද දිනේ සභාවේ කටයුතු ආරම්භයේදීම ස්ථාවර නියෝග 23-2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනු කුමාර දිසානායක මහතා ප්‍රශ්නයක් යොමු කළා. සෙවන කළ ගොවීන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන්. නමුත් ඊට පිළිතුරු ලබා දීම සඳහා අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. කෙසේ නමුත් එහිදී නැගී සිටි ලක්ෂ්මන් තිරියල්ල මහතා ප්‍රදේශයේ නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස විදිත් විද්‍යාමුනිසෝයිසා මහතාට අදාළ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න විසින්වීමක් කළා. ඒ අනුව නැගී සිටි විදිත් විද්‍යාමුනිසෝයිසා මහතා ප්‍රකාශ කළේ ඌන උපයෝජිත වත්කම් පුනරුද්ධරණය කිරීමේ පනත යටතේ රජයට පවරාගත් මෙම සමාගම රජය යටතේම ක්‍රියාත්මක කර අදාළ ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට කටයුතු කරන බවයි. අයවැය දෙවනවර කීමේ විවාදයේ පස්වන දිනේ අද විවාදය ආරම්භ කරන ලැබේ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින්. එහිදී අමාත්‍යවරයා අයවැය කතාවට අඩංගු කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ සමාජ අඩිතල් පහසුකම් ශක්තිමත් කර වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි. එමෙන්ම නිදහස් වෙළඳපොළක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කළද සමාජ සුබසාධි නිෂ්ණා වෙන් කරන කිසිදු මුදලක් අපාදු කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. අයවැය විවාදය අද පසුවරු දෙක පැවැත්වෙන අද දිනේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් රැසක් විවාදයේ අදහස් පළ කිරීම නියමිත. මම අනුශංක රත්නායක අද දෙවන වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. පිළිකා රෝගයෙන් මියගිය සීපියාට අවසන් ගෞරව දක්වා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක් පිළිබඳව අද දෙරණ පසුගිය අගෝස්තු මාස වාර්තා කළා. එම පුවත පළතරා අදාළ දැරියට උපකාර කිරීමට දකුණු පළාත් සභා මන්ත්‍රී අදිත් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබෙනවා. පිළිකා රෝගයෙන් මියගිය සී ආදරණීය පියාගේ දේහය නිවසේ තිබියදී සූර්යවැව විහාරගල පදිංචි හර්ෂි සඳමාලි දැරිය පහවසර ශිෂ්‍යත්වයට මුහුණ දුන් ආකාරය අද දෙරණ පසුගිය අගෝස්තු මාස 20 වාර්තා කළා. ඇය එහිදී සිය පියාගේ දේහයට අවසන් ගෞරව දක්වා විභාගය සඳහා නිවසෙන් පිට වූ මොහොත ඉතාම සංවේදී අවස්ථාවක් වුණා. ඒ අනුව අද දෙරණ පුවත නැරඹූ දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා විසින් හර්ෂි දැරියගේ අඩක් ඉදිකර තිබූ නිවස ඉදිකර දීමට පියවරගෙන තිබුණා. අදාළ නිවස ඔහු විසින් ඊයේ දිනේදී හර්ෂිගේ පවුල වෙත භාර දුන්නා. දෙරණාලිකාවට බොහොම ස්තුති මේ වගේ දේවල් පෙන්නලා මේ කරන එකට. මාත් නැති වෙලා 3 මාසයයි වෙන්නේ. 3 මාසෙ දානෙ දෙන්න අපිට හරියට ගෙයක් තිබුණේ නැහැ. දොර අසරණ වෙලා ගොඩක් හිටියේ. ඒගොල්ලෝ ඇවිල්ලා
අපේගේ සම්පූර්ණ වැඩ ඉවර කර දුන්නා. ඒගොල්ලන්ට ගොඩාක් පිං. මහත්ය නැති වෙලා දුකෙන් ඉන්න වෙලාවක් වුණත් මට හරි සතුටුයි මගේ ළමයින්ට ඉන්න. දැන් ගේ තියෙනවා. මේ වගේම දෙරණාලිකාවටත් ගොඩාක් ස්තුතියි. තවට ගොඩාක් උදව් කරා ඒ අයටත් ගොඩාක් ස්තුතියි. දෙරණ ටීවී එකටයි අජිත් රාජපක්ෂ මාමටයි මට ගෙයක් අද දුන්නට බොහොම ස්තුතියි. අසාමාන්‍ය ලෙස බර වැඩි වූ පස් හැවිරිදි දැරියක් පිළිබඳව කඩුකන්නාව මාලිකාතැන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ වන විට ඇයකේ බර කිලෝග්‍රෑම් 80ක් දක්වා ඉහළ කොස් ඇති අතර ඇයට ආහාර පාන ලබා දීමේදී මව්පියන් පත්වැත්තේ දැඩි අපහසුතාවයකටයි. පස් හැවිරිදි වියෙහි පසුවෙන අමායාශාවෙන් දිතෙන්නකොන් ජීවත් වන්නේ කඩුකන්නාව මාලිකාතැන්න ප්‍රදේශයේ. උපතේදී අමායාගේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 380ක් ලෙස පැවතියද ඉන්පසුව එය කිලෝග්‍රෑම් 1 බැගින් වැඩි වී තිබෙනවා. මේ වන විට ඇගේ බර කිලෝග්‍රෑම් 80ක් වනවා. අමායාගේ පවුලට ඇති එකම ආදායම පියා කුලී රැකියාවෙන් උපයන මුදල වන අතර ඒ හේතුවෙන් අමායා රැකබලා ගැනීම මේ වන විට අපහසු කාර්යයක් වී තිබෙනවා. එමෙන්ම වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට අනුව අමායාට පළතුරු ආහාරයට ලබා දීම අවශ්‍ය වූවත් ආර්ථික ගැටලු හේතුවෙන් එයද සිදු කිරීමට නොහැකි වී තිබෙනවා. මාස 6න් පස්සේ තමා කිලෝ කිලෝක මෙයාගේ බර වැඩි වෙන්න ගත්තේ. දොස්තරලාට හිතා ගන්නත් බෑ කොහොමද වැඩි වෙන්නේ කියලා. දොස්තරලා කියේ බබට මෙනින්ජයිටිස් කියලා ලෙඩේ හැදිලා තියෙන ස්නායු ආයෙ හොඳ කරන්න බෙහෙතක් නැහැ කියලා දොස්තරලා එහෙම කිව්වා. බබට ෆිට් එක හැදෙනවා දැන් දවසට 3-4 පාරක්. පෙරදින ඉස්පිරිතාලෙවත් ගෙනියන්න විදියක් නැහැ. ත්‍රී වීල් එකටවත් යන්න සල්ලි නැහැ අපිට. අපි කුලී ගෙදර තින්නේ. ගෙදර අයිතිකාරය අපිට දැන් ගෙදරින් යන්න කියනවා. මට දරුවා හොඳ කරගන්න ඕනේ. දරුවාට බෙහෙත් හේත් ගන්න විදියක් නැහැ. අපිට වෛද්‍යවරු බලලා උපකාරයක් කරනවා නම් දරුවා හොඳ කරගන්න ගොඩාක් පින් සිද්ධ වෙනවා. දෙරට මාධ්‍යචාලයේ ප්‍රජා සත්කාරක සේවාව මගින් දුෂ්කර පාසල්වලට තීන්ත ලබා දීම බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. මෙලෙස තීන්ත ලබා දුන්නේ දෙයතලාව ඇල්ලකම විද්‍යාලයට සහ වැලිමඩ මැදගෙදරකම විද්‍යාලයටයි. දිවයිනේ දුෂ්කර පාසල් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන ප්‍රජා සත්කාරක මාලාවේ තවත් අදියරක් බණ්ඩාරවෙල නගරයේ පාසල් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා සිදු කෙරුණා. මෙහිදී දියතලාව ඇල්ලකම විද්‍යාලයට අවශ්‍ය තීන්ත ලබා දීම සිදු කෙරුණා. ඔබලා මේ ලබලා දෙන පරිත්‍යාගය අපි අපේ ජාතියේ ශක්තිය වර්ධනය කරන්නට යොදා ගන්නවා. අපි මෙතෙක් වැඩ කරේ විනාඩි 1000ක් මේ පරිත්‍යාගයෙන් පස්සේ අපි තවත් විනාඩි 100ක්වත් වැඩිපුර වැඩ කරනවා. අපේ දරුවෝ තව ලකුණු 20 ගානෙවත් වැඩි කර ගන්නවා. ඇල්ලගම විද්‍යාලය 2018 වර්ෂයේදී ඉඳපු තත්ත්වයට වඩා අඩි 20ක්වත් ඉහළට යනවා. ඉන් අනතුරුව සිසුන්ගේ මව්පියන් විසින් ලබා දුන් තීන්ත මෙලෙස විද්‍යාලයේ ගොඩනැගිලිවල ආලේප කරනු ලැබුවා. මේ අතර දෙරණ මාධ්‍යාලය විසින් වැලිමඩ මැදගෙදරගම විද්‍යාලයටද තීන්ත ලබා දීම පසුගියදා සිදු කෙරුණා. දැන් සිවුදස විශේෂාංගය. ඊයේ රාත්‍රී 8:45ට පමණ රජරට රැජින දුම්රිය පරසංගස්වැව සහ මැදවැච්චිය අතර දුම්රිය මාර්ගයේදී පිළිපැණිමකට ලක්ව ඇති බැවින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළා. කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලය හා ගුණසිරි ජයනාත් පදනම සංවිධාන කළ 2017 වර්ෂයේ බියකම අධ්‍යාපන කලාපයේ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ පාසල් දූ දරුවන්ට හා ඒට දායක වූ ගුරු භවතුන් අගෙමින් ශිෂ්‍යත්ව ප්‍රදානයක් සියඹලාපේ වඩුවේගමදී පැවැත්තුණා. කොබේකනේ සුබසිතගම ප්‍රදේශයේදී 32 වැනි දෙදරු මවක් මාස 5ක කලලයක් ගබ්සා කිරීම හේතුවෙන් ඇති වූ අධික රුධිර වහනය නිසා නිකවරටේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර කොබේකනේ පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මතර අතුරුලේ සිට බිබුලේවිල දක්වා වූ මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුද්ගලික කොන්ත්‍රාත් සමාගමකට බාර දී මේ වන විට වසර 1 හමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙතෙක් එහි කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන් මාර්ගය භාවිත කරන ජනතාව පීඩාවට පත්ව සිටිනවා. වෙඩිවැදීම හේතුවෙන් මියයන්නට ඇතැයි සැක කරන වන අලියකුගේ සිරුර රැස්වෙහෙර විහාරස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ නුදුරින් පිහිටි හෙම්පිටිකම වැව්පිටියේ තිබී හමු වුණා. මෙම අලියාගේ සිරුර පිහිටි ප්‍රදේශයට පැමිණ සිටින වනාලි රංචුවක් නොසන්සුන් වී ප්‍රදේශයේ අලිවැටද කඩාත් බිඳ දමා තිබෙනවා.
මේ අතර වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයට පැමිණි වනාලියෙකු මියගොස් ඇති අතර එම වනාලියා මියගියේ කෙසේද යන්න පිළිබඳව වැල්ලවාය වනජීවි නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා. දෙහිවල ගල්කෙස නාගරික බල ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය නිවාරණය සිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කළුබොවිල හත්බෝධිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ සහ හමුදා ප්‍රධානි අතර පවතින දේශපාලන ගැටලුවක දුරදිග යාම හේතුවෙන් එරට රාජ්‍ය මාත ආයතනයේ ප්‍රධාන කාර්යාලය එහි හමුදාව විසින් සිය පහරයට ගෙන තිබෙනවා. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් කරනවා. සුබ දවසක්. Other Derna 24/7.